Take off. ටෙක්වල් ටාස කරන්නවා වදක් පිළිගන්නවා ටෙක් 50 අපේ චැනල් එකට. ඉතින් ඔයාලට කලින් වීඩියෝ එකක් දැම්ම මතක ඇති ආරක්ෂිත ලේසියෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න කොහොමද කියලා. ඉතින් ඔයා ඒ වීඩියෝ එක බලන්න නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඒ වීඩියෝ එකත් බලන්න අනිවාර්යෙන්. ඉතින් ඔයාලට ඒ වීඩියෝ එකේ පොරොන්දුන මතක ඇති මේ වීඩියෝ එක සීරීස් එකක් විදියට කරන්නේ මේ ෆිල්ම් ගැන. ඉතින් අද ඒ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. ලේසියෙන්ම සිංහල සබ්ටයිටල් එකක් ඩවුන්ලෝඩ් කරගන්නයි. ඒ වගේම සිංහල සබ්ටයිටල් නැත්නම් අපි ලේසියෙන්ම සිංහල සබ්ටයිටල් හදාගන්න විදියයි ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. වීඩියෝ එකට යන කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට පල්ලෙහාට තියෙන රතුපාට subscribe button එක click කරන්න. මොකද මේ වීඩියෝ සීරීස් එකේ ඉස්සරහා වීඩියෝ ඔයාට දාපු ගමන් එතකොටවත් notification එකක් ගෙන ගන්න පුළුවන්. ඒ වගේම තවත් tech videos වලට ඉක්මනටම ගෙන ගන්න පුළුවන්. ඒ නිසා මතක තෝ පල්ලෙහාට තියෙන රතුපාට subscribe button එක click කරලා bell icon එක click කරන්න. ඉතින් අපි මුලින්ම බලමු මේ සිංහල subtitle එක download කරන්න කොහොමද කියලා. මොකද සිංහල subtitle එකක් හොඳට හදලා තියෙනවා නම් අපි ආය අමුතෙන් හදන්න ඕනේ නැහනේ. ඒ නිසා අපි බලමු සිංහල subtitle එක ලේසියෙන්ම download කරන්න කොහොමද කියලා. ඉතින් මම Ant-Man කියන අලුත්ම film එක ගන්න. ඉතින් අපි Google Chrome එකට ගිහිල්ලා ඒ ෆිල්ම් එකේ නමයි සිංහල සබ්ටයිටල් කියලා සර්ච් කරන්න. ඉතින් මම Ant-Man සිංහල සබ්ටයිටල් කියලා සර්ච් කරනවා. ඉතින් ඔයා මේ වෙනකොටත් අහලා ඇති. සමහරවිට ඔයා ඩවුන්ලෝඩ් කරනවත් ඇති මේ සයිට් එකේ. bioscopelk.com තමයි මේ වෙනකොට සිංහල සබ්ටයිටල් ගන්න ලංකාවේ තියෙන හොඳම සයිට් එක. තවත් සයිට්ස් ගොඩක් තියෙනවා. ඉතින් bioscope එකේ ගොඩක් ෆිල්ම් TV series වලට සබ්ටයිටල් තියෙනවා. ඉතින් අපිට ඒකෙම ලේසියෙන් යන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට bioscope lk එකේ ඔයාගේ account එකක් හදාගන්න ඕනේ download කරන්න සිංහල subtitle. ඉතින් ඔයා account එකක් හදන්න නැත්නම් ඔයාට පුළුවන් ලේසියෙන්ම register වලට ගිහිල්ලා account එකක් හදාගන්න. ඉතින් අපි ඒකේ link එක click කරාම ෆිල්ම් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේකොයි ෆිල්ම් එකේ IMDb යගේ එතකොට ෆිල්ම් එකේ කතාව කෙටියෙන් ඒ වගේ අපිට වැදගත් කතා ටිකක් තියෙනවා. ඒ කතා ටික ඔයාලා කැමති නම් කියන්න පුළුවන්. ඒ ඉතින් පල්ලෙහාට ගියාම ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකක් තියෙනවා. ලේසියෙන් අපිට ඩවුන්ලෝඩ් බටන් එක ඔබන්න තියෙනවා. ඊට පස්සේ RAR ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේ RAR ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරන්න ඕන. ඉතින් ඔයාලා එක්ස්ට්‍රැක්ට් කරන ඇප්ලිකේෂන් එකක් නැත්නම් ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකේ ඕන තරම් එක්ස්ට්‍රැක්ට් කරන ඇප්ලිකේෂන් තියෙනවා. ඉතින් මන්නම් පාවිච්චි කරන්නේ WinAR RAR කියන ඇප්ලිකේෂන් එක. මේක ගොඩක් අය පාවිච්චි කරනවා. ඉතින් මම ඒක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක්ස් උත් පල්ලෙහෙන් දාන්නම්. ඉතින් ඔයාලට එක්ස්ට්‍රැක්ට් කරන්න ඇප් එකක් නැත්නම් ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාට තියෙන්නේ ඔයා ඩවුන්ලෝඩ් කරපු සබ්ටයිටල් එක, ඒ කියන්නේ RAR ෆයිල් එක ක්ලික් කරන්න. ඊට පස්සේ වින්නේ RAR වලින්ම ඕපන් වෙනවා. ඊට පස්සේ ඒක එක්ස්ට්‍රැක්ට් කරන්න ඕන ඔයාගේ ෆිල්ම් එකේ තියෙන ෆෝල්ඩර් එකට. එතකොට ඔයාලට ගොඩක් ලේසි. ඉතින් මේ වීඩියෝ එක මම මුලදීම කිව්වනේ මේකේ අපි සිංහල සබ්ටයිටල් නැත්තම් අපි ලේසියෙන් සිංහල සබ්ටයිටල් හදාගන්න ක්‍රමයකොත් මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා කියලා. ඉතින් Google Chrome එකට ගිහිල්ලා සර්ච් කරන්න සිංහල සබ් මැෂින් කියලා. නැත්තම් මම පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකටත් අවශ්‍ය ලින්ක් දාලා තියන්න. ඉතින් ඔයාලට ඒ ලින්කෙන් ගියොත් ලේසියෙන්ම මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. කිලෝබයිට් 130ක් වගේ යන්නේ. ඉතින් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරා පස්සේ ඔයාට අවශ්‍ය කරන ෆිල්ම් එකේ ඉංග්‍රීසි සබ්ටයිටල් Google Chrome එකට කියලා සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් අවශ්‍ය ෆිල්ම් එකේ කලින් වගේම නම ගහලා ඉංග්‍රීසි සබ්ටයිටල් කියලා ගාවම ලේසියෙන්ම සබ්ටයිටල් එනවා. ඉතින් ඒක අපිට කලින් වගේම එක්ස්ට්‍රැක්ට් කරලා ඒ ෆෝල්ඩර් එකට දාගන්න තියෙනවා.
ඊට පස්සේ මේ සිංහල සබ් මැෂීන් එක ඕපන් කරන්න. ඊට පස්සේ ඔයා ඒ ඩවුන්ලෝඩ් කරපු ඒ සබ්ටයිටල් එක මේකට ලෝඩ් කරන්න. ඊට පස්සේ හරිම ලේසි ප්‍රොසෙස් එකක් මේකේ තියෙන්නේ. කන්වර්ට් කියන බටන් එක ඔබන්න තියෙනවා. ඉතින් මේක ස්පීඩ් එකත් වැඩි කරන්න පුළුවන් කන්වර්ට් වෙන. ඉතින් මම 7ට වගේ දානවා. මොකද 10ට වගේ දැම්මොත් ස්පීඩ් එක වැඩි. එතකොට මේක කන්වර්ට් වෙන්නේ නැහැ. ඉතින් 7 8 වගේ තිබ්බම මට ලේසි කන්වර්ට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ 7 ප්ලස් විනාඩි 5ක් 10ක් වගේ කාලයක් ඇතුළතදී මේක ටක් ගාලා කන්වර්ට් වෙනවා. ඉතින් මේකේ මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි කලින් කතා කරපු බයිස්කෝප් එකේ ඩවුන්ලෝඩ් කරපු සබ්ටයිටල් තරම් මේවා ක්වොලිටි නෑ. මොකද මේක මැෂින් එකකින් වෙන්නේ. මේකේ වෙන්නේ ඉංග්‍රීසි වචන Google Translate තරහා ඒ වචන සිංහල වලට කන්වර්ට් වෙන එක. ඉතින් ඒක අපි කතා කරන භාෂාව තරම් සාර්ථක නෑ. නමුත් ඔයාලට අයිඩිය එකක් ගන්න පුළුවන් මේකේ ලේසියෙන්ම. ඒකයි මම කලින් කිව්වේ. අපිට හදා ගන්නට වඩා ඉන්ටර්නෙට් එකේ ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගත්තらම මේක පුළුවන්. නැත්තම් එහෙම නැත්තම් අපිට මේම කන්වර්ට් කරගන්න පුළුවන්. ඉතින් මේක ඉංග්‍රීසි ෆිල්ම් වලට විතරක් නෑ. ඕන භාෂාවක ෆිල්ම් එකකට පුළුවන්. ඔයාලට අවශ්‍ය වෙන්නේ ඉංග්‍රීසි සබ්ටයිටල් එක විතරයි. ඉතින් මේ වෙනකොට පිටරට හැම ෆිල්ම් එකකටම වගේ ඉංග්‍රීසි සබ්ටයිටල් තියෙනවා. ඒ වගේම ටීවී සීරීස් වලටත් තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක ගොඩක් ලොකු පහසුවක් වෙයි ඔයාට. ඉතින් මේ ගැනවා මොකද හිතන්නේ පල්ලෙහෙන් දාන්න කමෙන්ට් එකක්. ඒ වගේම තමයි සමහර විට ඔයා මේක පාවිච්චි කරනවත් ඇති. ඉතින් ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඒ වගේම මීට වඩා දේවල් දන්නව ඇති. ඒ දන්න දේවලුත් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාගේ ෆිල්ම් බලන යාළුවන්ට ගොඩක් මේ වීඩියෝ එක වැදගත් වෙයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ සීරිස් එකේ ඉස්සරහ වීඩියෝස් ඒ වගේම ෆෝන් රිවියුස් ටෙක් ගැජට් රිවියුස් ඒ වගේම ටෙක් නිවුස් ඉස්සරහට දැනගන්න පුළුවන් ඔයා පල්ලෙ ඇතින් රතුපට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරොත් එතකොට වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් එනවා. ඒ වගේම තමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා 500ක් වුණාම ඩේටා ගිව් එකකුත් දෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාට තවත් ටෙක් වීඩියෝස් තියෙනවා ටෙක් 50 channel එකට ගියොත්. ඉතින් ඔයා කැමති නම් ඒ වීඩියෝස් බලන්නත් පුළුවන්. ෆේස්බුක් කරනවා ටෙක් 50 කියලා සර්ච් කරලා පේජ් එකට ලයික් එකක් දැම්මොත් ඔයාලට තවත් ටෙක් නිවුස් ඉස්සරහට ගොඩක් දැනගන්න පුළුවන්. ඉතින් ඔයා ෆේස්බුක් කරනවා නම් ලයික් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.